යහපත් ප්‍රාර්ථනා ඉටුවන සුවය පිරුණු සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ ඔබට ලැබුණු වටිනාම ටැග් එහෙම නැත්නම් ත්‍යාගය මොකක්ද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබ ඊට විවිධාකාරයේ පිළිතුරු සපයයි. ඒ ඔබට සාපේක්ෂ කාරණාවක්. ඒ ඔබේ ජීවිතයට අනුව වෙනස් වෙන්න පුළුවන් කාරණාවක්. හැබැයි අලුත් දවසක් කියලා කියන්නේ අලුත් උදෑසනක් කියලා කියන්නේ අපට අපේ ජීවිතයට ලබා දෙන වටිනාම ත්‍යාගයක්. ඒ ත්‍යාගය ආදරයෙන් පිළිගන්න, ආදරයෙන් විඳගන්න සහ ආදරයෙන් නිමාවටපත් කරන්න. එහෙම වුණොත් දවස අවසානයේ ඔබට ඉතාම හොඳින් සතුටු වෙන්න පුළුවන්, අද දවස ඉතාම හොඳින් ගත කරන්න පුළුවන් වුණා කියන කාරණාව ගැන හිතලා. ඒ විතරක් නෙමෙයි, ඒ දවසින් අලුත් දවසට රැගෙන යන්න ඔබේ හිතේ මනුස්සකම රඳවා ගන්නත් ඔබට හැකියාව තිබෙනවා. ඒ නිසා හැම අලුත් දවසක්ම හැම අලුත් උදෑසනක්ම ඔබට ඔබේ ජීවිතයට ලැබෙන වටිනාම ත්‍යාගයක් විදිහට හිතලා කටයුතු කරන්න. සූදානම් මදත් සඳුදා පිනිවියෙන් ඔබේ ජීවිතය බෙදා හදා ගන්න. ජීවිතේ පිළිබඳ විවිධාකාර අර්ථකථන අතර අපි ජ්‍යොතිෂයටත් අපේ ජීවිතයේ එක් ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙනවා. ඒ අතර සඳුදා පිනිවියෙන් අපි කතා කරන පාණ්ඩව ජ්‍යොතිෂ පිළිබඳ ඉතාම උනන්දුවෙන් ඔබ සොයා බලන බව අපි දන්නවා. ඒ නිසාම අදත් මේ විශේෂාංගය ඔබ වෙනුවෙන් සූදානම්. බණ්ඩාරවෙල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ජාත්‍යන්තර පාණ්ඩව ජ්‍යොතිර්වේදී ගුප්ත විද්‍යාව උපාධිධාරී වාස්තු විද්‍යාව පිළිබඳ ප්‍රවීණ උපදේශක ආචාර්ය ශර්මා සාමිතුමා අපිත් එක්ක එකතු වෙනවා අද දවසෙත්. සුබ දවසක් ආයුබෝවන් සාමිතුමා. ආයුබෝවන් සාමිතුමා, දැන් ගිය සතියේ ඔබතුමා විශේෂ යමක් සඳහන් කළා, මේ ගුරු මාරුවක් ඉදිරියේදී පැමිණෙන්නට තියෙනවා කියන කාරණාව පිළිබඳ. අපේ වැඩසටහන තුළින් තමයි අපිට හැකියාව ලැබුණේ මේ පිළිබඳව මුලින්ම අපේ නරඹන්නන්ට කියන්න. ගුරු මාරුව පිළිබඳව අපි සූදානම්. මේ ගුරු මාරුව ඔබට බලපෑම් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ අද ඉඳලා කතා බහ කරන්න. ඔබේ ලග්නය අනුව ඒ ගුරු මාරුව ඔබට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි අද දවසේ වගේම ඉදිරි සදිවලදී බලාපොරොත්තු වෙනවා මේ ගුරු මාරුව ඔබේ ලග්නයට අනුව බලපාන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරන්න. ඊට කලින් මුලින්ම මොකක්ද ඇත්තටම මේ ගුරු මාරුව හරහා සිද්ධ වෙන්නේ කියලා අපි සාමිතුමාගෙන් දැනගමු. ඔව්, දැන් ගුරු මාරුව කියන්නේ ඒක අඳාන කරගත්ත නා ගුරු තමයි හොඳම ක්‍රගය. හොඳම ගුරු බැලුවොත් තමයි සියලු දේ හරියන්නේ. ගුරු බැලුවොත් තමයි මංගල යෝජනා හරියන්නේ. ගුරු බැලුවොත් තමයි ගෙවල් හදන්න බෑ. ගුරු බැලුවොත් තමයි මංගල කටයුතු සියලු දේ සාර්ථක වෙන්නේ ගුරුගෙන් ආශිර්වාදය හම්බුනොත් තමයි. එතකොට ලබන මාසේ 13 වෙනිදාට අවස අතමහරට ගුරු ග්‍රහය මකර රාශියේ ඉඳලා සිංහ කුම්භ රාශියට එනවා. නොවැම්බර් මාසේ. ඔව්, නොවැම්බර් මාසේ. එතකොට මේ දැන් ඊට ඉස්සෙල්ලා මොකද ගුරු ඇවිල්ලා සාමාන්‍ය ඔර පොඩි බ්‍රේක් එකක් දෙනවා, පොඩි රිහෙසල් එකක් එම ලග්නේටම. මේක තමයි වෙන්නේ යන්නේ කියනක. ඒ විදිහම අපි දැන් කී සතිය කිව්වා වගේ ලග්න 12ටම සම්පූර්ණම ගුරු මාර්ගයේ මොකද වෙන්නේ කියලා කියන්න අපි සූදානම් කරලා තියෙනවා. නමුත් ගුරු මාර්ගයෙන් ආරගත්තොත් මොකද දැන් පෞගේ කාලේ पौगे गाले गुड प्रश्न कट दिबुना सीएल राशि वाले पौगे गाले दिदास विस और गुरुमारे सुबह लिबुना नदी राशि वाले लग्न वाले वडा दे मे दिदास विसी एक नवंबर मास मारे गुरुमार लग्न दुलाटम सुबम पानी वेटिया करगन तम एक्रगती मकद कुंभ लग्न आने सह लग्न वाले दोटम अंक संपूर्ण गुरु ग्रग्यागे लोक आशीर्वाद वो सुभ गमन लोक ආශිර්වාදය ලැබෙනවා. අනිත් ක්‍රගය ඇත්තකම බලනකොට ඒ විදිහම ලග්ගුරු මාරුවට ලොකු සහයෝගයක් තියෙනවා. සියලු දිනාගේ ඉතින දුක් කරදර දුර වෙලා සතක් වෙන්න ඉඩ තියෙනවා ගුරු මාරුවෙන්. ඔබේ ජීවිතයට සුබ පණිවිඩයක් රැගෙන එන ගුරු මාරුව සම්බන්ධයෙන් අපි අපේ වැඩසටහන තුළ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට දුරකථන ඇමතුමක් ලැබෙනවා අපි සූදානම් සම්බන්ධ කරගන්න. සුබ දවසක්. සුබ දවසක්. ඔව්. නම සහ කොහේ ඉඳලාද කතා කරන්න කියලා අපිට කියන්න. ගණී මුල්ලේ ඉඳලා චන්ද්‍රලතා කතා කරන්නේ. ඔව්, චන්ද්‍රලතා මහත්මිය ඔබට පුළුවන් සාමිතුමාට ප්‍රශ්න යොමු කරන්න. ඔව්, උපන්දිනේ කියන්න. සාමිතුමනි, මේ 1950 1950 8 වෙනි මාසේ 31 වෙනිදා. පොඩකින් පොඩකින් 1950 නේ. ඔව්. ආ 50 ඒ 8 වෙනි මාසේ 31. 8 වෙනි මාසේ 31. වෙලාව කියන්න. පෙරවරු 7:50ට. පෙරවරු කියන්නේ උදේ දවස්. පෙරවරු උදේ. ආ උදේ 8:00.
විවාහ වෙලා කොච්චර කාල වෙනවද? දැන් අවුරුදු 35ක් විතරයි. ආ අවුරුදු 35ක් වෙනවා. දැනට මේ කොච්චාර අණුවේ ආදාන අණුවේ හොඳයි වරදක් කියලා නෑ. ඒ වුණාට දැනට මානසික ලෙඩකට පත් වෙලා ඉන්නවද? ඔව් ස්වාමීතුමනි. දැන් මානසික නෙ මෙම්මයි දැන් මේතෙන්ට බලනවා බලන්න ක්‍රක චංචාරය ගැටුළු මැද්ද අර නාර කැරකිලා පැටලිලා වගේ තමයි තියෙන්නේ. මොකද අදාස් කොච්චර වුණත් සමහර වෙලාවට සීකල්පණ නැති වෙලා එවිදින වගේ තියෙනවද? ඔව් ස්වාමීතුමනි. ආ නරේ විදිය යනවා. මොකද ඉන්නේ වාඩි වෙන පුටුවත් සමහර වෙලාවට මතක නැති වෙන. අනේ මෙතන වාඩි වෙලා හිටියද කියලා. ඔව් ස්වාමීතුමනි. ඒ වගේ කොච්චර වුණත් මෙයාට ලෙඩ කියලා නැ නෑ. බෙත් බොන තරමට මෙයාට ශරීරේ ලෙඩක් නෑ. මෙයාට උපතම ගෙනල්ලා තියෙන්නේ කර්ම බාධාවල් කියන කර්ම මානසික බාධාවක් කියලා තියෙනවා. මානසික බාධාවක් තියෙන කොයිවරු සමහර වෙලාවට හේතපලට එවිදිලා යනවද? හිටපොකම? ආ ඒත් ඔයගේ මොකද? ඔව් මං යනවා. ආ හරි එහෙනම් මොකද ඒ වගේ තමයි යන්න ඕනි. මොකද උපතම ගෙනලා තියෙන්නේ නාර සම්බන්ධ මානසික කර්ම පීඩාවල්. උපතම කර්ම පීඩාවල් තියෙන කෙනෙකු නිසා එයාට මේ ආත්මේ තියෙන ඕන සීකල්පනාව නැති වෙන ඇවිදින්න තෝණි. ඒ සීකල්පනාව නැති ඇවිදින්න ඕනි කියලා තමයි මේ ආකාල් ජීවිතයක් තියෙන්නේ. නමුත් කලින් කාලේ හොඳට හිටියා නේද මෙයා? හිටියා කොමන නද දැනට එච්චර සුබක් නෑ මෙයාට. මොකද ලෙඩා වාගේ තමයි මෙයාගෙන අන්තිම දුක් වේදනාවල් තමයි වෙන්නේ. මොකද කනවා බොනවා යාට කොමරි යාට යාට යාගෙන ඉතාගන්න බැරි තත්යක් තමයි උදා වෙලා තියෙන්නේ. මොකද එමපත්තට මෙයාගෙන දුක් වෙන්න උනි වේදනා වෙන්න උනි මොකද ග්‍රා චංචාර අණුවේ මේ උපතම ගෙනාපු කර්මී තමයි දැන් ගවාගෙන යන්නේ. නැමොත් ඒක පුළුවම යාට මෙයාට පොඩි සෙතක් කරගන්න සාහනයක් කරගන්නත් පුළුවන්. මොකද පොඩි මේකට පොඩි කතාවක් කියන්න මොනි. මොකද මහාභාරත කතාවල් එහෙම දියකු තියෙන. මොකද साप करा साप अकुनाम कृष्ण परमात्मा साप करा मुकद रजकूट तमांग तमांट आत्मे मरण अकना नेमु तम पाव करा पु कर्मे तम सीकल्पना नेतिवेला एविदींडो उनिकला महाभारत कथाओ ते एम साप करा नेमु ते साप तम मे एवागे का तम मे आट तीन एवं आट मे आट किसी में लेडाकना ने कौर रे मेचर लेडाकीला किया ने तो ने ඔව් ඒ වගේ සම්පූර්ණ මෙයාට තියෙන පාප කර්මයේ හේරම දුරු කරලා මෙයාට මානසික රෝගේ ගැටලුව තමයි උපතම ගෙනලා තියෙන්නේ. ඒක නිසා තමයි මෙච්චර කාලෙ මෙයා පැවතිනේ. නමුත් මේ මානසික රෝගේ දුරු කරලා මෙයාට පොඩ්ඩක් පුළුවන් තරමට පුළුවන් ඉක්මනට මෙයාට පොඩි සාහනයක් දෙන්න න පුළුවන්. මේක පුළුවන් කාලෙක මෙයා අරගෙන එන්න බණ්ඩාරවලට. එතකොට අපි මෙයාගෙන උනන්දු වෙලා දෙවියන්ට බාර අහර වෙලා මෙයාට සාර්ථක වෙන්න සනිප වෙන්න කියලා උත්සාහ කරමු. හොඳයි බොහොම ස්තුතියි ඔබේ දුරකථන ඇමතුමට. අපිට ලැබෙන සීමිත ඉඩකඩ තුල අපි දුරකථන ඇමතුම් වලට අවස්ථාව ලබා දෙනවා. ඒ අතරතුර අපි මතක් කරන්නම් කොහොමද සාමිතුමා සම්බන්ධ කරගන්නේ කියන කාරණාව. දුරකථන අංක මතක් කර සිටිනවා නම් 057 22 32 441 ඒ වගේම 057 22 24 591 සහ 057 22 24 592 කියන දුරකථන අංක විවෘතයි. ඒ වගේම WhatsApp දුරකථන අංකය තමයි 077 322 7005 කියන දුරකථන අංකය ඔස්සේ එතුමා සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි අද දවසේ වැඩසටහන පටන් ගත්තේ මේ ගුරුමාරුව ඔබේ ජීවිතයට බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ අපි සැකෙවින් විස්තරයක් ගෙන එනවා කියන කාරණාව සාමිතුමා විසින් ඉදිරියේ ගුරුමාරුව ඔබට සුබදායක බව ඔබේ ජීවිතයේ සුබදායක බව වැඩි කරගන්න කොහොමද උපයෝගී කරගන්නේ කියන කාරණාව කතා කරනවා කියලා සාමිතුමා අපි කතා කරමු. ඒ කියන්නේ දැන් මේ අපි දැන් ගුරුමාරුව ගැන ඉස්සලා අපි මේස ලග්නෙට කතා කරමු. මේස ලග්නිය අරගත්තා. මේස ලග්නෙට පෞගේ කාලේ ගුරු 9 වෙනි ස්ථානෙට එවිලා හිටියේ. ගුරු ගමන ඉස්සලා මේස ලග්නෙට පෞගේ කාලේ ඉඳලා බලාපොරොත්තු කිසිම දෙයක් අරගිලා නැහැ. මොකද එම පත්තරම නිකන් ගැටළු මැද්දෙන් තමයි අරගෙන යන්න ඕනේ. මොකද යාලට මොච්චර ප්‍රශ්න තිබ්බොත් ඒ එළියට පෙන්නන්නේ නැත්නේ. අනේ මට එමෙදේම තියෙනවා මට පුළුවන් කියන එක තමයි අර සෝ පෙන්නන වගේ තමයි මේස ලග්න කාර්යයේ කට්ටිය හිටියේ. නමුත් ගුරු ග්‍රගයාගෙන් එච්චර බලපීමක සාර්ථකත්වයක් දුන්නේ නැහැ මේස ලග්නෙට පෞගේ කාලේ.
නමුත් දැන් කාලේ මොකද මේ 2020 මේ 21 නොවැම්බර් මාසේ 13 වෙනිදාන් පසු එයාලට 2022 ජූලි මාසේ වෙනකල් සම්පූර්ණම සාර්ථක කාලේ තියෙන මේස ලග්නයට අන්‍යෝන්‍ය වෙනවා කරන රකිරස දිනුවක් වෙනවා ගුරු ග්‍රහයන් මොකද පායි අතයි පායි නමයේ ස්ථාන වෙනදලා ගුරු ග්‍රහයට මේස ලග්නයට සම්පූර්ණ බලපීම ආශිර්වාද ලැබෙනවා ඒ නිසා මංගල ලෝචන බලයිටියොත් මංගල ලෝචන වල අරියනවා පෞලේ තියෙන ගැටලු निराකරණය වෙනවා මවට යම් ලෙඩ රෝග सुबह बलापूर्व सार्थक एम पत्र मध्यम सार्थक नवंबर मसे धातु पशु नम दिन काल मकद पौग्य काल गुरमार वकुना मेसल तीन सोचार पलापल अणुए या मुखद यम यम वचन दीगन भय वे भय वे इतट यम भय कोमरी भय यम करगंड बेरीवर सीएल पत्टम अंग संपूर्ण इतवत सीएट सीतो सीएट भाग्यक्तम पणाक्तम सुबह तीन पण कर පෞගේ කාලේ ගුරුමාරු ක්‍රා චංචරාණ වේදනට ගුරුමාරු වෙනකොට නොවැම්බර් මාසෙන් පස්සෙ මේස ලග්නායට ගොඩක් දෙන සුප්‍රිය ජැක්පොට් ආදිනවා කියලා තමයි කියන්න ඕනේ මොකද කෝටිපති වෙනවා කියන වාසනාව ලැබිලා දෙන ගුරුග්‍රහයට මොකද අතන අත ගන්න දේවල් සියලු දේ මේ සාර්ථක වෙනවා මේස ලග්නායට ඒ නිසා මේස ලග්නායට අලුතෙන් බලාපොරොත්තු තිබුණා නම් ගයක් ගන්නත් පුළුවන් අලුතෙන් පිටරට යන්නත් පුළුවන් අලුතෙන් अंग संपूर्ण सार्थक अलते मंगलोजन वाल अरियान अलते धर संपत्त अरियान अलते बलापुर सीएल उदेमे दुखाने भयाकने कमरगंड पुल अंतन मेस लग्न गुरुमार आणुवे मुखद गुरुग्रह आणुवे शन सुरगे आशीर्वाद तंबे एक तम डबल जानस मेस लग्न आयटे मेस लग्न आयट समारकिरसाकर रकिरसाकर तेनटम अंड तेन गौरे अंबी गौरे अंबी वेदगत् मेस लग्न अट्ठे මේ මදයක් තිනවනේ එයාව කවුරුරි වැදගත් විදිහට ඉතන් ඩෝනි කියලා කැමතක් තිනවනේ අනේ මට සල්ලි නැතත් කමන්නේ මාව පොඩ පිළිගැනීමක් වෙන්න ඕඩි කියලා ඉතන මේස ලග්න කට්ටිය ඒ වලට ඒක තමයි යාලට තියෙන්නේ මොකද ඒ නිසා මේස ලග්න ඉත සන්තෝෂ කට්ටිය අන්‍යෝන්‍ය වෙනවා ඒතර ඉත යමක් තියාගෙන කතා කරන්න පුළුවන් ක්‍රමයක් යාලට දන්නේ නැහැ මොකද ඕපන් ආට් තියෙන්නේ ඒ නිසා මේස ලග්නට ඉදිරි ගමන සම්පූර්ණ සුබ කාලේ තියෙන 2023 වෙනකල් සම්පූර්ණම සාර්ථක කාලේ තියෙන්නේ සාර්ථක කාලේ තියෙන නිසා කිසිම දෙයකට බය වෙන්න වෙන්නේ ඊළඟින් සෙනසුරු මාරු මේස ලග්නයේ සම්පූර්ණ සුබ කාලයක් වෙනවා. මොකද අර ග්‍රහ චංචර ධාවණී ස්ථානයේදී ඇවිල්ලා තියෙන නිසා සම්පූර්ණ මෙයාලට බලාපොරොත්තු සියලු අංග සම්පූර්ණම සාර්ථක වෙනවා. ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ පවුල්ලට වඩා තමන්ගේ ශරීරය පොඩ්ඩක් බලා ගන්න තෝනි. මොකද ශරීරයේ සම ස්නායුව උෂ්ම ගන්න බැරි තත්ත්වකුත් වෙන්න ඉඩ තියෙනවා. මොකද ඊටපු ගම රෝගයට වැටෙන්න පුළුවන්. ඊටම දැන් අමාරුකට වැටෙන්න පුළුවන්. දැන් කොටස හතරකට බදා මොකද මේස ලග්නයේ අපි අරගත්තා නා ගුරුමාරුවේ 13 වෙනිදට වෙනවනේ. धातुना विधेयनिधा नवंबर मसे धातून अवस अया मारट गुरमारवाक मकर राशि कुंभ राशि कटे अन्नी ये कुंभ राशि अटे अनको मुखद तर पोड़ पोड़ वयस वयस पाल वंट वेनका पाल वेन्दा सुरुग्रह अंग संपूर्ण सी अट सीएम सार्थक काले तीन दें सीएंदी हेट वेनकाल ती बल को अंग संपूर्ण मे आट सी अट अणुत्र पलाफल तीन हेटेल सी अट आतलियाम सुब तीन ये बल मेस लग्न एक्का वयस हेट वेन का अंग संपूर्ण सीएट सी सुबम काले तीन हेट बस अतलिएट बेला तीन डिग्री बेसा बेला तीन गुरुग्रह संपूर्ण गुरु मनुष्य अभी संपूर्ण जीवते अभी संपूर्ण बलापुर गुरुग्रह अंदाण गुरुग्रह संपूर्ण आशीर्वाद अभी तीन तोड़ी गुरु आशीर्वाद तिब्बोत्म अभी इधरियटे अंड लमेकर गुरु आर्थिक नवंबर दिसंबर मास निकार पुण्य विधियट जीवत तत्कु तीन मेस लग्न आयट गुरुग्रह गुडाक सुभम पणिविडिया तीन मेस लग्न कट्टिये එළඹෙන ගුරුමාරුව මේෂලග්න හිමි ඔබට කොහොමද කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කළේ අපි සෝදානම් පිනිවියනෙන් විරාමයක් ලබාගෙන මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යන්න මේ ජ්‍යොතිෂ්‍ය ආරම්භයේ පිළිබඳ විවිධ පුරාවෘත්ත අතර පාණ්ඩව ජ්‍යොතිෂ්‍ය
ආරම්භ කරන්න ලොකු ඉතිහාස සාධක රසක් තියෙනවා කියන කාරණාව සඳදා පිනිබේනෙන් අපි ඔබට කියලා තිබෙනවා සාවිතුමා ඒක පැහැදිලි කරලා තිබෙනවා මේ ඉන්දියානු සම්භවයත් එක්ක කොහොමද පාණ්ඩව ජ්‍යොතිෂ්‍ය නිර්මාණය වෙන්නේ සහ ඒ හරහා ඔබේ ලග්න පලාපල කියන්නේ ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න වත්පිළිවෙත් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ අපි සඳහන් කරනවා අපි මේ කතා බහ කරමින් ඉන්නේ උදා වෙන්න තියෙන ගුරුමාරුව ඔබේ ලග්නයට අනුව පාණ්ඩව ජ්‍යොතිෂ්‍යයෙන් කොහොමද විග්‍රහ කරන්න කියන කාරණාව අනුව අපිට අද දවසේ ලග්න සියල්ලටම පැහැදිලි කිරීම කරන්න බැරි වෙයි අපි සෝදානම් ඉදිරි සතිවලදීත් ඔබේ ලග්නයට අනුව මේ එළඹෙන ගුරුමාරුව ඔබට කොහොමද කියන කාරණාව කතා කරන්න අපි කතා කරමින් හිටියේ මේෂ ලග්නය පිළිබඳව තවදුරටත් කතා කරන්න කාරණා තියෙනවා කිව්වා ඔව් මේෂ ලග්නේ තව කරගමු මේ තියෙන්නේ මේ කාන්තාවන් පත්තට අරගෙන දැන් කාන්තාවන් පත්තට අරගත්තා නම් දැන් පොඩි ළමයා ද සාමාන්‍ය පෙළ අරගෙන උසස් පෙළ කරගන්නලා යාගෙන් ඉදිරි අනාගතය ගැන බලනවා ඉනි අනාගතය බලනකොට ද මේෂ ලග්නේ කාන්තාව අරගත්තොත් ගොඩාක් දුරට යාලගේ ඉලක්කේ දැන් අර මොළේට ගොඩක් පේදිලි වෙනවා අද මොළේට පේදිලි වෙනවා වෙන කියන දෙමෝපියන්ට වඩා තමන් ඉදිරි ගමන යන්න ඕනේ ඉදිරි પરම්පරාව යන්න ඕනේ ඉදිරි සමාජය හොඳ විදියට එන්න ඕනේ තමන් කරපු වරදට ඔක්කොම අයින් කරලා තමන් ඉදිරියට යන්න ඕනේ කියලා අධ්‍යාපන කටයුතු කරන ළමයිට අනිවාර්ය මේ විශේෂම කියන්න ඕනේ මොකද කාන්තාවන්ට ගෑනු ළමයිට කි තමයි මේක වෙඩිපුරම දෙන්නේ ගුරු ග්‍රගයාගේ සම්පූර්ණම සාර්ථක කාලේ තියෙන මොකද යාලේ විදියෙම එයාගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණම සාර්ථක වෙන දැන් කමන්න දෙමෙම හිතමුකෝ දැන් සල්ලි මට ඉගෙන ගන්න පුළුවන් ළමයෙකුට අනේ මට පිටරට ගිහලා ඉගෙන ගන්න ඕනේ කියලා ආසාව තිබොත් යාට සල්ලි මුදල් නැ උදව් කර උපකාර නැ පෞගේ කාලේ ඉඳන් සේයින්ට මානසිකයට පත් වුණා කියමුකෝ දැන් මෙතන කුරුගම ග්‍රගයා මාර්ගයෙන් යම් ගෙනෙක් මාර්ගයෙන් යම් උපදේශක උදව්වක් නැත්නම් කොලසිප්ප කම්බෙලා ඉත බලාපොරොත්තු නැති විදියට යම් සාණයක් එතකොට අධ්‍යාපනයේට තමාට හිතා ගන්න බැරි විදියට යම් සේල් වගේ ඉතට සතුටක් ලැබෙනවා මේ ගුරු ග්‍රගයා මාර්ගයෙන් 2022 අවුරුද්දේ මේස ලග්න කාන්තාවන්ට මේස ලග්න මේ සිස්සසයන්ට ගෙන් ළමයින්ට ගොඩාක් දුරට සාර්ථක කාලේ තිනේ ඒ විදියම මංගල යෝජනාව බලාපොරොත්තු ඉන්න කාන්තාවන්ට හොඳ ඉතට ගැළපෙන මිනිසෙක් හම්බෙන මොකද තමන් කැමති වෙනට වඩා තමාව කැමති කරන කෙනෙක් හම්බෙනවා හම්බෙලා තමා හිතා ගන්න පුළුවන් අප්‍රවාදීනික පෞගයක දැන් මේමයි මේස ලග්න කට්ටියද කලින් කාලේ බෙන්දලා හිටියෝති ඊළඟෙනකොට අනේ මට මං පාඩු ඉඳලා තිබුණා නෝ මට කොහොමද කෙනෙක් හම්බෙනවානේ කියලා හිත යති ඉදිරියට එයි ඒ වුණාට අදිසි වෙන්නලා යම් කටයුතු කරන්නට වඩා ග්‍රහ චංචාරින් තිරුමාරුවෙන් අපේ ලග්නේ දැන් මේම දෙයක් වෙනවා අපි අඳන අරගත්තා නම් අපේ ලග්නේට අපේ අකට ගුරු ග්‍රහයා අපිට සම්පූර්ණ ආශිර්වාදය තියෙනවද කියලා තමයි ඉස්සලා බලා ගන්න තෝනේ ඒතකොට තමයි අපි සුබ කටයුතු කරන්න තෝනේ මංගල යෝජනාවත් බලන්න තෝනේ බුද්ධ දරු සම්පත හදාන්න තෝනේ උදවි උපකාර කරන්න තෝනේ ඒතකොට ගමන් බිම යන්න ගුරු වෝර දැන් බලන්න ගුරු වෝරාවෙන් තමයි අපි සියලු කටයුතු බලන්න තෝනේ ඒත් ගුරු ග්‍රහයාගේ සම්පූර්ණ වොඳ තැනකට එන නිසා මේස ලග්නේට සුබම සුබ පණිවිඩය තමයි මෙතන තියෙන්නේ මොකද සියලු කටයුතු බලන්න 2022 අවුරුදු ගුරු ග්‍රහයාගේ සම්පූර්ණ බලපෑම තියෙන නිසා මේස ලග්න කඩිය සම්පූර්ණ සාර්ථක කරගන්න ශක්තියක් ලැබෙනවා. අනික සාමාන්‍ය රසව කරන එක්කෙනොත් ඒ ඊළඟපස්සේ මේ සාමාන්‍ය නම කියලා කතා කරලා නේ මේක කරන්න කියලා කියපු මනුස්සයව ඊසපස්සේ ආන් සේර් කියලා කතා කරයි. මොකද ඒ තරම් උසසීම යන්න පුළුවන් තත්ත්වයක් උදේ ඒක කාන්තාවට තියෙනවා පරිමිතක් තියෙනවා. මේ විදියම 60න් ඉහළ තමයි මේස ලග්නෙට හරිනා නැහැ කියලා නෑ. එයාට 100ට 50කුත් නෑ 100ට 40 35ක් පලාපලන තමයි සුබම තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ප්‍රවේශෙන් ඉන්න. නමුත් ඉදිරියට එන සෙනසුරුගේ මේස ලග්නයට වඳ වෙන්න පුළුවන්. නමුත් මේස ලග්නයට අරගත්තා නම් එක ඉඳලා 60 වෙනකල් තියෙන සම්පූර්ණම වයසේ ඉන්න අයට මේස ලග්නායක අංග සම්පූර්ණ පලාපලන ලැබෙනවා මේ නොවැම්බර් මාසේ 23න් පසු. පහුගිය කාලවකවානුවේ නම් සාමිතුමා බොහෝ විට ඔබේ වැඩ කටයුතු සඳහා සහාය ලබා දුන්නේ මාර්ගගත ක්‍රමය නැත්නම් ඔන්ලයින් ක්‍රමය හරහා. හැබැයි රට සාමාන්‍යකරණයට පත්වීමත් සමග ඔබට ඉදිරියේදී පුළුවන්කම ලැබෙනවා සාමිතුමා මුණ ගැසෙන්න අඟහරුවාදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 6 සිට සවස 5 දක්වා බණ්ඩාරවිල ශ්‍රී ශිව භද්‍රකාලි අම්මාන් කෝවිලේදීත් ඒ වගේම ඉදිරියේදී ඉරිදා සහ සඳුදා කියන දෙදින වැල්ලවත්ත පැට්‍රිකාපාරේ එතුමාගේ කාර්යාලයේදීත් ඔබට එතුමා මුණ ගැසෙන්න හැකියාව ලැබෙනවා. සමිතුමා අපි දැන් මේෂ ලග්නය පිළිබඳව කතා බහ කළා. ඊළඟට බලාගෙන ඇති වෘෂභ ලග්න හිමි ඔබ කොහොමද ඔබට ගුරුමාරුව කියලා. ඍෂභ ලග්න ආයට නිකර සිදක වාගන හිටියු සාණයක් වෙනවා. මොකද ඒ ඍෂභ ලග්නයට තමයි ලග්නෙම ලග්න 12යේ වොඳම ලග්න ඍෂභ ලග්න තමයි. මොකද ඍෂභට කියනකොට ඍෂභ සතාගෙන් අරක සතානේ සතාට සම්පූර්ණ මාධ්‍රේ සිවදේවියන් ආශිර්වාදයේ වාගනනේ. ඒ නිසා ඍෂභ ලග්නයට ඔක්කොම දේවල් හරිවනා. සිට ඍෂභ ලග්න ආයට සම්පූර්ණම සාර්ථක වෙන මොකද සිකුරු ග්‍රහයා ඍෂභ ලග්නයට ඉන්නේ නිසා අධිපති මුදල් වලට අධිපති සිකුරු ග්‍රහයා. සිකුරු ග්‍රහයා විල ඍෂභ ලග්නයට කිසිම ආණියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ.
एवना गुरुग्रह इन्हें याट इन्े नमवनी स्थानीट नमवनी स्थानीट नम आई तुण पा ए अतरम बलन को ऋषभ लग्न आतन पत्म इंदे उदव उपकार लभन उदव उपकार लभन मुखद सिग्रह रखी रसावल तम दीवे रसावल ईल तेन एंड सामान्य दुख रमक यम करल दुखेंगे अय्यो मग मेचर करल करल अरगे इतने मनुष्य दैंकाल गुडा कार्यान अद अध्यापन कटे तो ट्यूशन दिन गुरुवर की गुरुवर गुडा दीवन वेनवा गुडा दीवन वेला याट नी सेप साधन अंबेनो अन्योनी अंबेनो मिनसुग आदर लो बलापुर सार्थक अधिका निकाम कथा कर मठ दिवस मठद मे अध्यापन दिल्ला निका बल कथा करना मुखद गुरुग्रह ऋषभ लग्न गुडा दुरीट सार्थक आल दीन मुखद सीएट अणु नमी अकृत गुरुग्रह ऋषभ लग्न सिख ऋषभ लग्न शिखुग्रह बलपीम तीन निशागे किसीम बाधा के अंग संपूर्ण सीएट सी बला फलाफल लबल दिल्ली शिखर ऋषभ लग्न नम ऋषभ लग्न करगत मुखद मुदल वली सेंट दुरट सार्थक हत्या लभन अद लोन बल अरियान दे यम गम विघ्न यम दे गंडन आदय पते से सार्थक हत्या दिन ने दिए दमोपिंगे यम भूतले तिबुना ये भूतले लबागंड पुलवां तमंग अति यम गील तिबुना ये लबागंड पुलवा अंगनी वेडल पुरुष बिंदे अतुल यम संपूर्ण सार्थक हालातना मेके विवाह मंगल कटे सार्थक अद्यापन कटे वेडि दुरट मुखद मेकाले संचार तीन संचार पिटर टोलटे अंड गुडा तीन मुखद पिटर अंड पला पलाटे अणवा पत्न मार बीसी वेडी देने बीसी बीसी वेडी एम इलाम की बीसी बीसी की तम की अंडोनी ऋषभ लग्न आईटे गुडा दूरटे इवे अरे विवेक वेडकन सिंगे आवे वेड कुरुग्रह मुखद गुरुग्रह तेक्म ग्रह अतर दिन के उदोकर अतर दिन उदोकर अतर पत्म उदोकर मेहन के अरे से पोडी लमयुक्वा उतला इन अरे विनोदी सत्टे गमन अंड पुलते मेचर का पउल गेटल तीन पउल तीन प्रश्न इवर अणित मेन पुदे मुखद मे मेचर काल कट मेचर पाड़ी मुखद मेचर विनोद वेन्नी अलते वाने कंटू अलते दीम सार्थक मुखद ऋषभ लग्न अरगत ऋषभ लग्न कटिव अरीट तेर करगंडवे मुखद मे मुनाद कर मुखद अंतिम असर काटरी बनील काटरी वरद करला अणी मनुष्य इतरदेवे जीव तेंडून अदाला ना नम तो गुरुग्रह मुखद शिखुग्रह ऋषभ लग्न इन निशा अंग संपूर्ण मेलट ओम पत्र कल्पना इले कट एट दवा सापी मुनाद करटापी मुखद वेन्नी काटरी उदो कर अंग संपूर्ण करलाटे अरे बोरुला यम रवटला यम गणिकले उद्रकंड आदा ऋषभ लग्न नेत नम गुरुग्रह अणुवे का पत्र अरगत कांतावट गोमरी लेडर हो देर हो संपूर्ण सुभवेला दिन लसन वेण लसन वेला दमट मोडिफई वेला मिनसुट वा दण दसन इन गमन यान लसन वेण मुखद गुरुग्रह ये विधि अंग संपूर्ण बलपण निशाट बुड करदे मे मे मडदोस दुर्वेला ऐलट शरीर यम पेदिलिया पेनी मेन पेनी मेन को संपूर्ण सार्थक इलेक्के अंड इलेक्के मेचर काल गड़ी अन्न गड़ी अंक संपूर्ण विनोद अणी मिनसुट उदूकर बलंगील उदव उपकार लभन बलंगील उदव उपकार लबागंड पुलवाण रखिस्व करण इस्तान ईल तेन अंड पुलवा तमाटम की अलुत रखिस्व आरंभ कर मेचर आरंभ कर नार विच रस व्यापार दिन गोडवेला संपूर्ण सुभवेला अंग संपूर्ण सार्थक ऋषभ लग्न गुडा दुर्ट अरियान ऋषभ लग्न दूदर अंट विशेष दीन गुरुग्रह दूदर अंट ऋषभ लग्न वेडी सार्थक अध्यापन कटे गुडा दुरी सार्थक यान गमन अरीवन अंग संपूर्ण नेमदेम सार्थक सत्ट जीवत क्रम अंबिन नम तो ऋषभ लग्न अब आलवेला मदी निशा ऋषभ लग्न सत्यपोट වැඩි විස්තර කියන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳයි. මේ ගුරුමාරුව කියලා කියන්නේ විස්තර සහිතව ඔබට කතා කරන්න ඕන මාතෘකාවක් කියන කාරණාව සමිතමා සඳහන් කළා. ඒ නිසා ඉදිරි සතිවලදීත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මේෂ ලග්නය පිළිබඳ සම්පූර්ණයෙන් කතා කළා. වෘෂභ ලග්නය පිළිබඳ ඉදිරි සතියේදීත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතිරි ලග්න 10 පිළිබඳ ඉදිරි සතිවලදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බණ්ඩාරවැල ශ්‍රේෂ්ඨව භද්‍රකාලී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් ආචාර්ය ශර්මා සමිතමාට සමු දෙනවා. ආයිබෝන් සමිත අවිසෝදානම් පිනිවියනේ මේ විශේෂාංගයෙන් සමු ගන්න ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි පිනිවියෝ